සහන යාත්‍රා ක්‍රියාන්විතය. අයහපත් කාලපුරයෙන් විපතටපත් ජනතාවට සහන සැලසීමට ක්‍රියාත්මක කළ රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය මෙවැනි විට සාර්ථකව පැවැත්වෙනවා. 12 වෙනි දිනටත් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය සඳහා ලැබුණු ද්‍රව්‍යමය ආධාර රත්නපුර හා කලුතර දිස්ත්‍රික්කයන්හි ආධාර නොලැබුණු පිරිස වෙත ලබා දීමේ කටයුතු අද දිනේ සිදු කළා. හිරු හැමතිස්සෙම විපතකදී මිනිසුත් එක්ක ඉන්න නාලිකාවක් වශයෙන් අපි තෝරාගත් ඒකයි හිරු. ඉතින් අපි මේ අවස්ථාවේදී රුපියල් මිලියනයක හාල් බාර දුන්නා හිරු ආයතනයට. ඒ වගේම ඉදිරියේදී අපි සූදානම් වෙලා තියෙන නිවාස හදන්න ඒකත් අපි හිරුත් එක්ක තමයි එකතු වෙලා කරන්න සූදානම් වෙලා තියෙන්නේ. කලුතර දිස්ත්‍රික්කයේ පීඩාවටපත් අපේම ජනතාව වෙනුවෙන් බුලත් සිංහල ප්‍රදේශයට රැගෙන ගිය ආධාර තුගය බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත අද පස්වරුවේ ලබා දුන්නා. හිරු සහන යාත්‍රා වැඩසටහන යටතේ මීට පෙරත් අපිට විශාල ආහාර තොගයක් ලැබුණා. අපි ඒකත් බොහොම ක්‍රමානුකූලව බුලත් සිංහල ප්‍රාදේශීය කොට්ටාසේ ගඟ උතුරෙන් අවතැන් වෙච්ච විශාල පිරිසක් අතර බෙදා හැරිය. මතන ඊට අමතරව දේවන වතාවටත් මේ වගේ විශාල ප්‍රමාණයක් ආපහු අපිට ලබා දීලා තියෙනවා හිරු මාධ්‍ය ආයතන විසින්. අපි ස්තුතිවන්ත වෙනවා හිරු මාධ්‍ය ආයතනයට. රැගෙන ගිය අනෙක් ආධාර තොගය පරිත්‍යාග කළේ පාහියන්ගල විහාරස්ථානයටයි. මේ අවස්ථාවේ හිරු මාධ්‍ය ජාලයට අපි ගම්වාසීන් හැමදෙනාම විශේෂ ස්තුතියක් පුද කරනවා. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ මිනිස්සු බඩගින්න ඉන්නේ මේ වියලි ආහාර සලාක ලබා දීමෙන් අපිට මහඟු උපකාරයක් හිරු මාධ්‍ය ජාලය විසින් කරන්නේ. මේ අතර අයහපත් කාලගුණෙන් විපතටපත් අපේම සහෝදර ජනතාවගේ සෞඛ්‍ය නගා සිටුවීමේ අරමුණින් ආරම්භ කළ රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතයේ 8 වෙනි අදියරේ සෞඛ්‍ය කඳවුර ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව හෙට දිනේදී ක්‍රියාත්මක වන්නේ පාදුක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය.